දැලමයි සෙළු දිනාටම ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ තුන්වෙනි ඒකකයේ පරිණාමය සහ ජීවිතත්වය කියන ඒකකයේ ආදර්ශ ප්‍රශ්නෝත්තරය. ඒතර මේ ආදර්ශ ප්‍රශ්නෝත්තරය කතා කිරීම තුළ මම මේකෙදී ඔයගොල්ලොත් එක්ක වෙනත් පාඩම් ඒකකවලදී කතා කරා වගේම කතා කරන්නේ මේ පරිණාමය සහ ජීවිතත්වයට අදාළ බහුවර්ණ ප්‍රශ්න 50 ඒ වගේම විහුවගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 4ක් පමණයි. එතකොට මේකෙදි මේ පිළිබඳව ඔගොල්ලෝ මේ මම කතා කරන්න යන ප්‍රශ්න පත්‍රයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය මම ඔයගොල්ලන්ගේ මේ වීඩියෝට PDF එකක් විදියට දාලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම මේකට උත්තර ලියන්න ඔයගොල්ලෝ මේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ හැකියාව තියෙන ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න PDF එක ඩවුන්ලෝඩ් කරගෙන මේකට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා අවසන් කරන්න. අවසන් කරලා මගේ මේ වීඩියෝ තුලින් මම මේ එක එක ප්‍රශ්නය විශ්ලේෂණය කරන ආකාරය බලන්න ඒ ආකාරය තුල ඔයගොල්ලෝ ලබා දීලා තියෙන පිළිතුරු වැරදිලා තිනවා නම් ඒ වැරදින්න හේතුව හොයාගන්න. ඔයගොල්ලෝ හොයාගන්නේ වැරදින්න හේතුව. ඒ හේතුව හොයා ගැනීම තුල ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මේ විෂය නැත්තම් මේ ඒකකය තුල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන තැන් ඉතා පැහැදිලිව හඳුනා ගන්න. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට යමු. ඔයගොල්ලෝ මං හිතන්නේ මේක දැන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයලා අවසන් කරලා ඇත්තේ. එතකොට ඒක තුල එහෙම හිතාගෙන මම මේක ආරම්භ කරනවා. එතකොට ළමයි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ජීවිතත්වය පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ උරස් උපාංග හා උදර උපාංග යන දෙවර්ගයේම දැකිය හැකි ජීවියා ජීවියෙක් වන්නේ කියලා. උරස් උපාංග සහ උදර උපාංග යන දෙවර්ගයේම දැකිය හැකි ජීවියා ජීවියෙක් වන්නේ කියලා. එතකොට ළමයි මේකේ ඉන්නවා ගෝනුස්ස දාලා තියෙනවා පත්තය දාලා තියෙනවා කැරපොත්ත දාලා තියෙනවා ගෝනුස්ස ඉන්නවා. එතකොට අපි ගෝනුස්සව මීට කලින් මේ වීඩියෝ තුලින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනකොට ගෝනුස්සගේ කතා කරා ප්‍රධාන වශයෙන්ම ඌගේ දේහයේ හැඩය පිළිබඳව අපි කතා කරා. එතකොට ඌගේ මේ වගේ දේහයේ පූර කෙලවරේ දක්නට ලැබෙනවා කියලා අපි කතා කරා. කතුරක් වගේ ව්‍යුහයක්. එතකොට ඒවට අපි කියනවා සන්දංශ ශෘංග කියලා. ඊට අමතරව මේගොල්ලොන්ගේ මෘෂපාදාංග කියලා කොටස් හම් වෙනවා වර්ග දෙකක් මුකේ මෘෂපාදාංග සහ සන්දංශ ශෘංග. එතකොට මේගොල්ලොන්ගේ දේහය හිස උරස උදරය කියන කොටස් වෙන් වෙලා තියෙන ඒවා එකට එකතු වෙලා කියන්නේ ටැග්මා කරණය කියන එක මේ වංශයේ ආවේනික ලක්ෂණයක් කියලා අපි කතා කරා. එතකොට මේ ටැග්මා කරණය තුළ මේගොල්ලොන්ගේ මේ වංශයේ ගත්තාම පාද යුගල් මේගොල්ලොන්ගේ තුනක් දක්න ලැබෙනවා. පාද යුගල් තුනක් මේ සෝරි පාද යුගල් මේගොල්ලොන්ගේ ඇරක්නිඩාවන්ගේ පාද යුගල් හතරක් දක්න ලැබෙනවා. එතකොට මේ දක්න ලැබෙන්නේ පාද යුගල් හතර. එතකොට මේගොල්ලොන්ගේ ටැග්මාකරණය ගත්තාම ටැග්මාකරණයේදී මේගොල්ලොන්ගේ අපි කතා කරා හිස උරස උදරය කියන කොටස් නෙමෙයි මේගොල්ලොන්ගේ දක්න ලැබෙන්නේ. මේගොල්ලොන්ගේ දක්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම හිසයි උරසයි එකට එකතු වෙලා හදලා තියෙන පුරක්කාය පශ්චකාය කියන. එතකොට මේ විදිහට මම අනිත් පාද ටික අඳිනවා හතර. එතකොට ඔන්න පාද යුගල් හතරයි. ඊට පස්සේ මේගොල්ලොන්ගේ දක්න ලැබෙනවා උදරය සිහින් වෙලා වලිගයක් වගේ. එතකොට ඒකේ කෙළවරේ දක්න ලැබෙනවා මේගොල්ලොන්ගේ විෂ ග්‍රන්ථිය නැත්නම් විෂ දලය කියනවා මේක. එතකොට සතාව අල්ල ගැත්තට පස්සේ මේගොල්ලෝ කරන්නේ මේක ගෙනල්ලා ඔළුවට උඩින් ගෙනල්ලා නවල වෙලා සතාට විදින එක. එතකොට මෙයාගේ තියෙන ළමයි පුරක්කාය තියෙනවා. ඊට පස්සේ තියෙනවා පශ්චකාය. පුරක්කාය සහ පශ්චකාය කියන අවස්ථා දෙක තමයි තියෙන්නේ. එතකොට හිස උරස උදරය කියන தත්ත්වය මේගොල්ලොන්ගේ දක්න ලැබෙන්නේ නැහැ. එතකොට හිස උරස උදරය කියන ටැග්මාකරණය දක්නට ලැබෙන්නේ නැති නිසා මේගොල්ලෝ අපි කියනවා මේ ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රශ්නෙට හිස උරස උදරය දක්නට නොලැබෙන කොටාසයක් නිසා අපි ඒගොල්ලොන්ව මේ පිළිතුරෙන් අයින් කරනවා.
එතකොට එහෙනම් මේගොල්ලොන්ගේ තියෙන්නේ පුරක්කාය සහ පශ්චකාය කියන කොටස් දෙක. හිසයි උරසයි එකතු වෙලා පුරක්කාය හැදෙනවා. උදරය පශ්චකාය විදියට නම් කරනවා. පාද යුගල් හතරක් දක්න ලැබෙනවා. මේගොල්ලෝ අපි කියනවා ඇරක්නිඩාවන් කියලා. ඇරක්නිඩා. එතකොට ළමයි මේවා ඔයගොල්ලෝ පරිසරය තුළ නිරීක්ෂණය කරන්නේ නිරීක්ෂණය කිරීම තුළ ඔයගොල්ලන්ට විශාල දේවල් ටිකක් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. මේගොල්ලන්ගේ මවක උපාංග වෙනුවට තියෙන්නේ සන්දංශ ශුංග සහ මුෂපාදාංග. ස්පර්ශක කිසිවක් මේගොල්ලන්ගේ හිසේ දක්න ලැබෙන්නේ නැහැ. ස්පර්ශක සාමාන්‍ය ආර්ථ්‍රෝපෝඩාවන්ගේ දක්න ලැබුණත් මේ ඇරක්නිඩාවන්ගේ ස්පර්ශක දක්න ලැබෙන්නේ නැහැ. හනුක උපාංග දක්න ලැබෙන්නේ නැහැ. එතකොට හනුක උපාංග විදිහට මුෂපාදාංග තියෙනවා, සන්දංශ ශුංග තියෙනවා, ස්පර්ශක කිසිවක් නැහැ. එතකොට ඒක මතක තියාගන්න. ඒකම තමයි ළමයි ආර්ථ්‍රෝපෝඩාවන්ශේ තවත් දැනගන්න ඕනේ විශේෂම ලක්ෂණයක් තමයි මේ සත්ත්ව ලෝකේ පශ්ම කිසිවක් හමු නොවන වංශය විදියට සලකනවා ආර්ථ්‍රෝපෝඩා. ඊට අමතරව තව එක වංශයක් තියෙනවා පශ්ම කිසිවක් හමු නොවන, ඒකට අපි කියනවා නෙමටෝඩා කියලා. අපි ගත්තොත් මේ සත්ත්ව ලෝකේ පශ්ම කිසිවක් හමු නොවන පයිලා ගත්තහම දෙකක් තියෙනවා. එකක් තමයි නෙමටෝඩා, අනිත් එක තමයි ආර්ථ්‍රෝපෝඩා. දොර්ලම එහෙනම් මෙතන දැන් ගෝනුස්සව මේකට පිළිතුරට අපිට අදාළ වෙන්නේ නැහැ. හිස උරස හා උදර යන උපාංග වර්ග යන දෙවර්ගයේම දැකිය හැකි. උරස් උපාංග සහ උදර උපාංග යන දෙවර්ගයේම දැකිය හැකි ජීවියා ජීවියෙක් වන්නේ කියලා අහන්නේ. එතකොට මෙයාගේ උදර උපාංගය නැත්තම් පශ්චකායේ උපාංග කිසිවක් නැහැ. එතකොට උරස හිසයි උරසයි හදලා තියෙන පුරක්කාය නම් උපාංග තියෙනවා පාදේවල්. එතකොට අපිට ඒ පිළිතුරු ගන්න බෑ. ඊට පස්සේ අපිට ඉන්නවා පත්තෑය ඉන්නවා, කැරපුත්තා ඉන්නවා. එතකොට පත්තෑය. අපි පත්තෑය ගත්තොත් ළමයි, එතකොට පත්තෑයගේ දක්න ලැබෙනවා ස්පර්ශක යුගල. ඊට පස්සේ යාගේ අදෝ හනු හනුක උපාංග අනිකුත් දේවල් දක්න ලැබෙනවා. එතකොට අක්ෂීන් දක්න ලැබෙනවා. ඊට පස්සේ දේහය ගත්තහම දේහය මේ විදිහට දේහය ප්‍රධාන වශයෙන්ම මේ විදිහට ඛණ්ඩික වංශිතාවේ ඉතාමත්ම පැහැදිලිව දක්න ලැබෙනවා ඛණ්ඩික වංශිතාවේ. එතකොට අපි මේ විදිහට මෙයාගේ පාද පීඩන ගත්තහම මෙයාගේ කෙටි උරසක් තියෙනවා, කෙටි උරසක්. එතකොට මේ තියෙන්නේ කෙටි උරස, කෙටි උරස. ඊට පස්සේ මේ තියෙන යාගේ උදර ඛණ්ඩ, උදර ඛණ්ඩ. එතකොට ඒවැ පාද යුගල් එක ගානේ පිහිටනවා හැම ඛණ්ඩයකම. පාද යුගල් එක ගානේ පාද සිය ගණනක් තියෙන නිසා මේගොල්ලෝ අපි කියනවා සෙන්ටිපෙඩ්ස් කියලා. පාද සිය ගණනක් තියෙන ජීවීන් මේගොල්ලොන් අපි හඳුන්වනවා සෙන්ටිපෙඩ්ස්ලා කියලා. එතකොට මෙයාගේ මේ විදිහට උරස් ඛණ්ඩවල උදර ඛණ්ඩවල දක්න ලැබෙනවා උපාංග. එතකොට මේගොල්ලෝ සෙන්ටිපෙඩ්ස් කියනවා. එතකොට මේගොල්ලෝ අයිති වෙන්නේ කයිලොපෝඩා කියන වර්ගයට, කයිලොපෝඩා. එතකොට මේගොල්ලොන්ගේ හිස උරස උදරය කියන ව්‍යුහයන් ওই විදිහට පිහිටන්නේ. එතකොට ඊළඟට මේගොල්ලොන්ගේ දීලා තියෙනවා අනිත් ජීවියා කැරපුත්තා. එතකොට මේ තියෙන කැරපුත්තාගේ හිස, ඊට පස්සේ උරස සහ උදරය. එතකොට එයාගේ පියාපත මේ විදිහට තියෙනවා පක්ෂාවරණය, පූර්වපියාපත. පූර්වපියාපත යටින් තමයි මේගොල්ලොන්ගේ පටලමය පියාපත තියෙන්නේ. එතකොට මේගොල්ලොන්ගේ මේ පූර්වපියාපත පටන් ගන්නෙ පුරා මේගොල්ලොන්ගේ උරසේ පූර්ව ඛණ්ඩයෙන් පටන් ගන්නෙ ළමයි. එතකොට මේ තියෙන මේගොල්ලොන්ගේ උරස. එතකොට උරසේ පූර්ව ඛණ්ඩයෙන් උරසේ ඛණ්ඩ තුනක් තියෙනවා. එතකොට පූර්ව ඛණ්ඩයෙන් පටන් ගන්නවා මේ පූර්ව පියාපත, මධ්‍ය ඛණ්ඩයෙන් පටන් ගන්නවා අපර පියාපත. එතකොට මේගොල්ලොන්ගේ පාද යුගල් තුනක් දක්න ලැබෙනවා උරසේ. උරසේ පාද යුගල් තුනක් දක්න ලැබෙනවා.
හිසේ දක්න ලැබෙනවා ස්පර්ශක යුගලක් ඊට පස්සේ මේගොල්ලෝගේ මවක උපාංග හණුක උපාංග කියන ඒවා දක්න ලැබෙනවා ඊළඟට සංයුක්ත අක්ෂීන් යුගලක් දක්න ලැබෙනවා හිසේ සංයුක්ත අක්ෂීන් යුගලක් මේ විදිහට එතකොට මේගොල්ලෝගේ තියෙන්නේ උරස් උපාංග තියෙනවා උදර උපාංග කිසිවක් දක්න ලැබෙන්නේ නැහැ එතකොට ඒක නිසා අපිට මේකත් පිළිතුර විදිහට ගන්න බෑ ඊළඟට දීලා තියෙනවා ළමයි කකුලුවා එතකොට කකුලුවා ගත්තාම කකුලුවාගෙත් තියෙනවා මුඛය ආශ්‍රිතව මව උපාංග තියෙනවා එතකොට එයාගේ හිසයි උරසයි දෙක එකතු වෙලා හදලා තියෙනවා විශේෂ ව්‍යුහයක් අපි ඒකට කියනවා සීර් සෞරෂය කියලා එතකොට ස්පර්ශක කෙටි ස්පර්ශක යුගල දක්න ලැබෙනවා එතකොට හණුක උපාංග දක්න ලැබෙනවා මේගොල්ලෝ තාත්‍ර පූඩා ජීවීන් එතකොට මේගොල්ලොන්ගේ පළවෙනි පාද යුගල් දෙක විශාල වෙලා තියෙනවා විශාල වෙලා හණු වගේ නිර්මාණය වෙලා තියෙනවා මේ විදියට මේ විදියට විශාල වෙලා තියෙනවා ඒක විශාල වෙලා හණු වගේ ව්‍යුහයන් බවට පත් වෙලා තියෙනවා එතකොට චරපාද මේගොල්ලොන්ගේ යුගල් පහක් තියෙනවා චරපාද යුගල් පහක් තියෙනවා එතකොට මේ තියෙන්නේ ඒ චරපාද යුගල් පහ පිහිටන ආකාරය එතකොට මෙයාගේ මේක තියෙන්නේ සීර් සෞරෂය කියනවා හිසයි උරසයි එකතු වෙලා හදලා තියෙන්නේ සීර් සෞරෂය සීර් සෞරෂය සීර් සෞරෂය එතකොට සීර් සෞරසය හිස උරස එකතු වෙලා හදලා තියෙන සීර් සෞරසය අපි කියනවා ඉංග්‍රීසියෙන් කැරපේස් එක කියලා පාද යුගල් පහක් තියෙනවා එතකොට පාද යුගල් පහේ පළවෙනි පාද යුගල් දෙකේ විශාල වෙලා මේ වගේ හණුක උපාංග වගේ ව්‍යුහයන් බවට පත් වෙලා තියෙනවා ඒවා යමක් අල්ල ගන්න ගොදුරු අල්ල ගැනීමේදී ඒගොල්ලෝ පාවිච්චි කරනවා චරපාද යුගල් පහයි තියෙන්නේ එතකොට මේගොල්ලෝගේ උදරය ළමයි තියෙන්නේ උදරිය පැත්තේ ඒක මම මෙතනින් මං අඳිනවා ඒක තියෙන්නේ මේ විදිහට ත්‍රිකෝණාකාර ව්‍යුහයක් විදියට තියෙන්නේ අනිත් පැත්තේ නැවිලා තියෙන්නේ සීර් සෞරසය තුලට නවල දාගෙන ඉන්නේ උදරය එතකොට ඒක මේ මම මෙතනෙන්දට ඒක තියෙන්නේ යාගේ අනිත් පැත්තේ ළමයි උදරිය පැත්තේ මේ මම පෘෂ්ඨිය පැත්තේ ඇඳලා තියෙන්නේ මම ඕගොල්ලන්ට පෙන්වන්න මේ ඇඳේ එතකොට ওই වගේ තියෙන්නේ gedaraට ගේන කකුලවාගේ බලන්න හොඳට උයන්න ගේන කකුලවා අම්මා මේක මේ පැත්ත හරවලා මේක දිගහැරියාම ළමයි අපිට මේක පේන්නේ යාගේ උදරය මෙන්න මේ වගේ තමයි පේන්නේ උදරය පේන්නේ මෙන්න මේ වගේ එතකොට උදරයේ කිසිම උපාංගයක් නැහැ. එතකොට මේ කකුලුවන්ගේ මේක සමහර විට මේ කැල්ල දිගැල්ල බලනකොට ළමයි ඒක ඇතුලේ දක්නට ලැබෙනවා ජීවත් වෙන කකුළු පැටවුන්. ඒ කියන්නේ මේ කකුළු පැටවුන් බීජ ඖෂණය කරන්න ආරක්ෂා කිරීම සඳහා මේගොල්ලෝගේ උදරය පාවිච්චි කරනවා. ඒක දිගැල්ල බැලුවාම සමහර වෙලාවට පැටවුන් දක්නට ලැබෙනවා. එතකොට එහෙනම් මේගොල්ලෝගේ දක්නට ලැබෙන්නේ සීර් සෞරෂය කියන එක උදර උපාංග කිසිවක් නැහැ. ප්‍රශ්නහානි උරස් උපාංග සහ උදර උපාංග යන දෙවර්ගයේම දැකිය හැකි කියලා. එතකොට එහෙනම් මෙතන දැන් මෙයාගෙත් නැහැ මෙයාගෙත් නැහැ මෙයාගෙත් නැහැ දැනට මෙයාගේ තියෙනවා ඊළඟට දීලා තියෙන විශේෂය තමයි ළමයි මකුලුවා කියන විශේෂය මකුණා මකුණා එතකොට මකුණා ගත්තාම මේගොල්ලෝ අපි කියනවා බක්ස්ලා කියලා එතකොට මේ ඒගොල්ලොන්ගේ හිස උරස උදරය තියෙනවා එතකොට ස්පර්ශක යුගල තියෙනවා සංයුක්ත අක්ෂීන් යුගල තියෙනවා එතකොට මේ මකුණාගේ ඊළඟ විශේෂත්වය තමයි ඔය ගොයම් මකුණෝ හැම ඉන්නවා ඊට පස්සේ ඔය පුටු වල ඉන්න මකුණෝ ඉන්නවා ළමයි ඉස්සර පුටු වල ඇඳන් වල මකුණ හිටියා දැන් නම් ලංකාවේ ඒක අඩු වෙලා ගිහිල්ලා ඉස්සර නම් මේ පුටු වල ඇඳන් වල මකුණෝ බෝ වෙනවා එතකොට දැන් අපිට එහෙම දක්න ලැබෙන්නේ නැහැ එතකොට මෙන්න මේ මකුණ ගත්තාම මේ මකුණන් වඳුන ගන්න විශේෂ ලක්ෂණය තමයි ඒගොල්ලොන්ගේ මෙන්න මේ උදරය පටන් ගන්න ස්ථානයේ ත්‍රිකෝණාකාරව හඳුන ගන්න පුළුවන් කොටසක් තියෙනවා එතකොට පාද යුගල් ওই විදිහට තුනයි තියෙන්නේ එතකොට මේගොල්ලොත් ඇවිල්ලා මේගොල්ලෝ අපි කියනවා ඉන්සෙක්ටා ඉන්සෙක්ටා එතකොට මකුණත් ඇවිල්ලා ඉන්සෙක්ටා ඉන්සෙක්ටා එතකොට මේගොල්ලෝ අපි කියන්නේ ක්‍රස්ටේෂියාවන් කියලා මේගොල්ලන්ට අපි කියන්නේ ක්‍රස්ටේෂියා කියලා ක්‍රස්ටේෂියා ඉස්සන් කකුලුවන් අයිති වෙන වර්ගය තමයි මේ ක්‍රස්ටේෂියා. එතකොට මේගොල්ලොන්ගේ තියෙන්නේ උරස් උපාංග විතරයි උදර උපාංග කිසිවක් නැහැ.
එතකොට මෙතන තියෙන පිළිතුරෙන් උරස් උපාංග සහ උදරූපාංග යන සියල්ලම දැකිය හැකි ජීවියෙකුට එනම් අපිට දක්වන්න වෙන්නේ මෙන්න මේ සෙන්ටිපේඩ්ස් නැත්තම් පත්තෑය කියන එක. එහෙනම් ළමයි මේ ප්‍රශ්නෙට පිළිතුර විදියට අංක 1ට අපිට ගන්න වෙන්නේ පත්තෑය. ඒ කියන්නේ අංක 2 පිළිතුර.